අප පින්වතුනි දැන් මෛත්‍රී භාවනා වඩන ආකාරය සම්බන්ධයෙන් විස්තරාත්මක කරුණු ඉදිරිපත් කරන්නේ මේ කියන මෛත්‍රී භාවනාව වැඩිම ක්‍රම කීපයකට කරන්න පුළුවන් කියලා සූත්‍ර පිටකයේ අනුව පෙන්වා දෙන්න පුළුවන්. එකක් තමයි දිසා ඔස්සේ මෛත්‍රී වැඩිම. ඒ අනුව දිසා හතරක් වෙන් කරගෙන නැගෙනහිර, බස්නාහිර, දකුණ, උතුර, උදයට කියලා දිසා හතරක් 10ක් දිසා 6ක් වෙන් කරගෙන මෛත්‍රී වඩන්න පුළුවන්. එහෙම නැත්නම් 8 දිසාව සලකා බලලා උඩත් යටත් එක්ක දිසා 10ක් විදියට වෙන් කරගෙන මෛත්‍රී වඩන්න පුළුවන්. ඒ ආකාරයෙන් දිසා වලට මෛත්‍රී වඩලා ඊට පස්සේ දිසා සලකන්නේ නැතුව මෛත්‍රියත් වඩන්න පුළුවන්. මෛත්‍රී ඒ වගේම සීමා කරලා වඩන්න පුළුවන්. සීමාවක් රහිතව සීමා සම්බේද කරලා වඩන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රී පතුරවන්න පුළුවන්. සීමා සහිතව පතුරවන්න පුළුවන්. සීමා රාහිතව පතුරවන්න පුළුවන්. සීමා සහිත සත්ව කොට්ටාසයන්ට මෛත්‍රිය පතුරවන්න පුළුවන්. සීමා රහිත සත්ව කොට්ටාසයන්ට මෛත්‍රිය පතුරවන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම බුදුන් වහන්සේ සඳහන් කරනවා මේ සත්ව කොට්ටාසයන් වෙන වෙනම මෛත්‍රිය පතුරවලා ඊට පස්සේ සත්ව කොට්ටාසයන් සීමා සම්බේධ කරගන්න ඕනේ. ඒ විතර තමයි මෛත්‍රියේ වඩාත්ම විශාල ආශිංසන තියෙන්නේ. බුද්ධ කාලයේ හිටපු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මෛත්‍රිය පතුරුවා. නමුත් එක්තරා සර්ප කුලයක සර්පයන්ට මෛත්‍රී කරන්නට අමතක වී මත සර්ප දර්ශනයක් කින් එම භික්ෂුන් වහන්සේ මිය යාමක් ගැන සඳහන් වෙනවා. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව ඉතාම ප්‍රවේශමින් වඩන්න ඕන. ඒ වගේම මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන ලැබීම ඉතාම දුෂ්කර දෙයක් බව ධර්මයේ සඳහන් වෙන්නේ. මෛත්‍රී ධ්‍යාන සම්පත්තිය ඉතාම පුදුම දෙයක්. ඔය සාමාවතී කියන ඒ බිසවට මෛත්‍රී ධ්‍යානයේ බලයෙන් පුළුවන් වුණා ඊතර පාරක් පවා නොවැදී ඉන්න. ඒ නිසා අපි අද බලමු මේ මෛත්‍රී භාවනාව කොහොමද වඩන්නේ, කොහොමද මෙත්තා චේතු විමුක්තියට එන්නේ කියලා. දැන් මෙතනදී ඔබ මතක තබා ගත යුතු විශේෂම කාරණයක් තමයි අද මෛත්‍රී වැරදියට වඩන්නේ. දැන් අද මෛත්‍රී වඩන්නේ කොහොමද? අද සියලු සත්වෝ නිදුක්කෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙත්වා ආදී වශයෙන් වචන මාත්‍ර වශයෙන් හිතාගෙන යනවා. මෙතනදී නානා අරමුණු මත සිත යොමවීමක් සිද්ධ වෙනවා. සිත ඒකාග්‍ර වීමක් වෙන්නේ නැහැ. උපචාර සමාධියෙන් එහාට එන්න බෑ. ඔය කියන ක්‍රමයට සියලු සත්වෝ නිදුක්කෙත්වා, නිරෝගීත්වා, සුවපත්වෙත්වා ආදී වශයෙන් මෛත්‍රිය වඩන පුද්ගලයාට. ඒ නිසා මෙත්තා චේතු විමුක්තියට පැමිණීමට නොහැකි වීම නිසා මොකද්ද වෙන්නේ පින්වතුනි? මෛත්‍රියේ උසස් ආනිසංස ලබා ගැනීමට නොහැකි වෙලා යනවා. ඒ නිසා දැන් අපි උත්සාහ කරන්නේ උසස් ආනිසංස ලබා ගන්න කොහොමද මෛත්‍රිය වඩන්නේ කියලා. මෙහිදී මම ආචාර්යවරුන් කිහිපයක් එක්ක කතා බහ කළා. ඒ අනුව ලබාගත් දැනුම තමයි අද බෙදා හදාගන්නේ. විශේෂයෙන්ම බුරුමේ මෛත්‍රිය වැඩීමේදී මෙත්තා ධාතුනම් වූ ස්පර්ශ කරන්න බැරි මෛත්‍රී සාගත සිතට පමණක් පෙනෙන එක්තරා සුදු පැහැති ආලෝකයක් මත මෛත්‍රී වැඩීමක් උගන්වනවා. මේක තමයි ඔබට මෛත්‍රී සම්බන්ධව ඉතාම වැදගත්ම රහස. මෙත්තා ධාතුන් උපදවාගෙන මෙත්තා ධාතුන් මත මෛත්‍රී වැඩීමෙන් වචන මාත්‍ර නොකොට මෛත්‍රිය වඩලා ඉතාම ඉහළ ආනිසංස ලබා ගන්න පුළුවන්. පුදුමාකාර ප්‍රතිඵල, උසස් ගුණ ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු මෙතෙන් සිට ප්‍රවේශමෙන් මෙත්තා ධාතු උපදවා ගන්නේ කොහොමද, මෙත්තා ධාතු මත මෛත්‍රිය පතුරවන්නේ කොහොමද, මෙත්තා චේතු විමුක්තියට එන්නේ කොහොමද, මෛත්‍රිය සීමා සම්බේධ කරගන්නේ කොහොමද කියලා. මේක ඉතාම පරිස්සමින් කරන්න පුළුවන් අමාරුම භාවනා අභ්‍යාසයක්. ආනාපාන සතියට වැඩිය ගොඩාක්ම අමාරුයි. ඉතාම අමාරුයි. ඒ නිසා ප්‍රවේශමෙන් අහගන්න, මේක පුළුවන් නම් ඒක ලියාගත්තත් කමක් නැහැ, ප්‍රවේශමෙන් අහගන්න. මෙතනදී අටකතාවේ තියෙනවා සතුන්ට මෛත්‍රිය ආරම්භ කරන්න එපා, සතුරන්ගෙන් ආරම්භ කරන්න එපා කියලා. නමුත් මේ කරන භාවනා අභ්‍යාසයේදී සත්ව කොට්ටාසයක් මගින් තමයි මෛත්‍රී පැතිරීම ආරම්භ වෙන්නේ. ඒකට හේතුව ශීඝ්‍රයෙන් මෛත්‍රිය පතුරවන්න පුළුවන් පක්ෂීන්ට මෛත්‍රී කරන්න පටන් ගත්තාම පක්ෂීන්ගේ ජවන ශක්තිය වැඩි, උන් වේගයෙන් යනවා. උන්ගේ ගමන හිතේ රඳවා ගත්තාම ඊට පහසුවේ මෛත්‍රිය වේගයෙන් පතුරවන්න පුළුවන්.
මෙතනදී ඔබ පොළොව මත තියෙන දෙයකට මෛත්‍රිය කරොත් මෛත්‍රිය පැතිරීමේ වේගය අඩු වෙනවා. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් කරන්න. එලිමහනකට යන්න, එලිමහනකට ගිහිල්ලා මෙන්න මෙහෙම හිතන්න. යම්කිසි පක්ෂියෙක් දිහා බලා ගන්න, ගහක ඉන්න පක්ෂියෙක් දිහා. ඒ පක්ෂියා ගැන ඔබේ තුන් හිතකම වෛරයක් නැහැ. මේ සත්වයා සැපවත් වෙලා ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන සත්වයා දිහා බලාගෙන ඉන්න. සැපවත්ව ඉන්නවා. ගොඩක් අය මෛත්‍රීදී සුවපත් වේවා කියලා හිතනවා. මේක වැරදි. ඒකට හේතුව සුවපත් වීම වෙන්නේ ලෙඩ වුණාම. ලෙඩ නැති පක්ෂියෙක් ගැන අපි මේ කතා කරන්නේ. සැපවත් වේවා කියලා හිතන්න. ඒ සත්‍යය සැපවත් වෙලා සතුටින් ඉන්න බව හිතෙන් දකින්න. මේ ආකාරයෙන් සත්‍ය දිහා බලාගෙන ඉන්න. බලාගෙන වරින් වර දෑස් පියා ගන්න. එක්තරා හොඳ මොහොතකදී ඔබ දෑස් පියාගෙන ඉන්නකොට ඔබට සුදු පාටට යම්කිසි ඡායාවක් පේන්න ගන්න ওই පක්ෂියා ඉන්න ප්‍රදේශයේ. අන්නේ ඡායාව හිතට අහු කරගත්තට පස්සේ මතක තබා ගන්න මෙන්න ඒ ඡායාව තමයි මෙතා ධාතුව. මෙතා ධාතුව මෙතා සහගත සිතකට විතරයි විෂය වෙන්නේ. අන්නේ මෙතා ධාතුව හිතින් විෂය කරගෙන දැන් ඔබ කරන්න ඕන මෙතා ධාතුව මත හිත අලවගෙන සුවපත් වේවා නැත්නම් සැපවත් වේවා සැපවත් වේවා කියලා හිතන්න. මේ ආකාරයෙන් හිතනකොට මෙතා ධාතුව ක්‍රමයෙන් ප්‍රකට වෙන්න යනවා. අන්නේ ප්‍රකට වේගෙන යනකොට ඔබ කළ යුත්තේ සැපවත් වේවා සැපවත් වේවා කියලා හිතමින් මේ මෙත්තා ධාතුව ඉදිරියට පතුරවන්න. ඉදිරියට පතුරනකොට මේ ආකාරයට ඉදිරියට පතුරනකොට අංශක 90ක විතර කෝණයකින් ඉදිරියට පතුරනකොට මේක පැතිරෙනවා පේනවා. ඊට පස්සේ පිටිපස්සට අංශක 90ක විතර කෝණකින් පතුරවන්න. එතකොට 90 යනු අංශක 180ක් ඉදිරියට පැසට පැතිරලා තියෙන්නේ. ඔබට අඩි 10ක් 20ක් වගේ ප්‍රමාණයක් පැතුරුවාම ඇති මුලදී. ඊට පස්සේ වම් අත පැත්තට දකුණු අත පැත්තට අංශක 90කට නැවත මෙත්තා ධාතුව පතුරවන්න. මේ ආකාරයෙන් පැතුරුවට පස්සේ ඔබට දැස් පියාගත්තට පස්සේ මෙත්තා ධාතුවෙන් හැදිච්ච දඹල කරලක් වගේ හැඩ ඇති රූප සටහනක් පේන. දඹල කරණක් කැපුවම දෙන්න වගේ එතන තියෙනවා හිස්තැන් හතරක්. ඒ හිස්තැන් හතරත් මෙත්තා ධාතුවෙන් පිරල යනවායි කියලා අධිෂ්ඨාන කරගන්න. ඔන්න දැන් මෙත්තා ධාතුව පිරලා සැපවත් වේවා කියන අරමුණ තියාගන්න. දිගින් දිගට මෙත්තා ධාතුව පේනවනම් ඔබ ඉතාම සාර්ථකයි භාවනාව. දැන් මෙත්තා ධාතුවෙන් ඇදිච්ච රෝදයක් වගේ ඔබ වටේ පෙනේවි. කලබල වෙන්න එපා. දැන් ඔබ කරන්න ඕන මෙත්තා ධාතුව දිහා බලාගෙන සැපවත් වේවා කියලා හිතන්න. අන්තිමට මේ තියෙන දැන් උද්ඝා නිමිත්ත. ඒ උද්ඝා නිමිත්ත තියෙන්නේ සීමා සහිත ප්‍රදේශයක පතුරන ලද උද්ඝා නිමිත්තක්, මහග්ගත නිමිත්තක්. දැන් ඔබ කරන්න ඕන මේ මහග්ගත නිමිත්ත මත පරිකර්ම කරනවා. සැපවත් වේවා කියලා හිතන අන්තිමට මොකද්ද වෙන්නේ? මේ නිමිත්ත ස්ථාවර හැඩයක් ගන්නවා, රවුම් හැඩයක් ගන්නවා, රෝදයක හැඩයක් ගන්නවා. අන්නේ රෝදයක හැඩය ගන්න මෙත්තා ධාතුව මත සිත එකඟ කරන දැන් සිතෙන් කරන අන්තිමට සැපවත් වේවා කියන දේ මත හිත එකඟ කරන අවසානයේ ඔබ මෙත්තා චේතු විමුක්තියට එනවා. සැපවත් වේවා කියන අරමුණ ඇතුව ඊට පස්සේ ඔබ භාවනා දියුණුනාට පස්සේ සැපවත් වේවා කියන වචනේ නවත්තන්න. නවත්තලා බලන්න මෙත්තා ධාතුව ආරක්ෂා වෙනවද, සමාධිය ආරක්ෂා වෙනවද, සුඛය පේනවද, දැනෙනවද කියලා. අන්න එහෙම තියෙනවනම් ඔබ ඉන්නේ දෙවෙනි ධානයේදී. අවසානයේ ඔබ කළ යුත්තේ ධානමේ සුඛයට හිත වශයෙන් කරගන්න. ධානමේ සුඛය හිතේ රඳවා ගන්න, ඒක අරමුණු කරගන්න. ඒකාග්‍රතාවයෙන් යුතුව, ධානමය සුඛයෙන් යුතුව මෙත්තා චේතු විමුක්තිය තුන්වෙනි ධානයට එන්න පුළුවන්. මේකෙන් හතරවෙනි ධානයට එන්න බෑ. මේ ආකාරයෙන් තුන්වෙනි ධානයට ආවම විතක්ක විචාර නැහැ, ප්‍රීතිය නැහැ. ඊට පස්සේ තියෙන්නේ සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග දෙක විතරයි. දැන් මේ තියෙන්නේ මහත්ගත මෙත්තා චේතු විමුක්තිය. මහත්ගත මෙත්තා චේතු විමුක්තිය ඔබට අප්‍රමාණ වශයෙන් වඩා ගන්න කලින් ඉසෙල්ල මහත්ගත චේතු විමුක්තියෙන් ඔබ පළමු කොටම සමාධිගත වෙන්න ඕන. එහෙම සමාධිගත වෙලා උරු කරගත්තට පස්සේ අප්‍රමාණ කරන්න ඕන, සීමා සංවේද කරන්න ඕන. දැන් අපි සීමා කරලා තියෙන්නේ පක්ෂීන්ට විතරයි. සීමා සහිත සමාධියක් තියෙන්නේ පක්ෂීන්ගේ විතරයි අපිට කරුණාව ලැබෙන්නේ. දැන් අපි නැවතත් මොකද්ද කරන්නේ? මේ මෛත්‍රිය ක්‍රමයෙන් ක්‍රමයට ඉහලට ඉහලට පතුරවාගෙන යනවා. මෙත්තා ධාතුව වටේ පැතිරෙනවා අරමුණු කරගන්න. එතකොට ඔබට ඉන්න සත්වයෝ අරමුණු වේවි, මිනිස්සු අරමුණු වේවි.
මෛත්‍රිය ගැටෙන්නේ නැති තැන්වල කළු පාටට පෙනේවි. ඒ පැයටත් සම්පූර්ණ මෙත්තා ධාතුල පාටම ඇති කරගන්න. අවසාන වශයෙන් සම්පූර්ණ ඔබට පේන සම්පූර්ණ වටපිටාවම මෙත්තා ධාතුවෙන් පිරෙලා තියෙනවා කියලා හිතාගෙන දැන් සමාධිගත වෙන්න. දැන් අප්‍රමාණ නිමිත්තන් මත සමාධිගත වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ ආකාරයෙන් විදාකාර සත්ත්ව කොට්ටාස අරමුණු කරමින් නැවත නැවතත් සමාධිය වැඩි කරලා අවසාන වශයෙන් සියලු සත්ත්වෝ සැපවත් වේවා කියන අරමුණින් යුතුව මෙත්තා ධාතුව මත සිත එක කරන්න. ඒක තමයි සීමා සම්බේධ කරන ලද මෙත්තා චේතු විමුක්තිය. සීමා සම්බේධ කරන ලද මෙත්තා චේතු විමුක්තියෙන් තමයි ඔය කියන හපංකම් කරන්න පුළුවන්. එහෙම නැතුව සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා වශයෙන් වචන හරභයක් කරාම භාවනා විදියුණුට එන්න බෑ. මේ මෙත්තා චේතු විමුක්තිය වඩන ලද අය මට කීප දෙනෙක් හම්බ වෙලා තියෙනවා. ඔවුන්ගේ ඉතාම සාර්ථක ඔවුන් ළඟින් යනකොට පවා ඔවුන්ගේ මෙත්තා ධාතුව ශරීරයේ ඝට්ටනය වෙන බව පේනවා. ඉතාම හොඳට දැනෙනවා මෙත්තා ධාතුව ස්පර්ශ වෙනවා දැනෙනවා. මේක ඉතාම සාර්ථක භාවනාවක්. ඒ වගේම ලංකාවේ ස්ථාන කිහිපයක සාර්ථකව කරන භාවනාවක්. මේක රහසිගතව යෝගින් විශ්ින් කරන භාවනාවක්. මොකද මේකේ ගොඩාක් ආනිසංස තියෙනවා. ඒ වගේම මේක තමන්ට තේරේවි තමන් කලින් කරපු භාවනාවට වැඩිය ප්‍රායෝගිකයි කියලා. මේ භාවනාව කළා, මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල ගැන අපි ඊළඟට කතා බහ කරමු. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහන් වලින් විවිධ භාවනා නිමිති ඇසුරු කරගෙන පළවෙනි ධ්‍යානයේ ඉඳන් ඉහළට ධ්‍යාන උපදවා ගන්න ආකාරය විස්තර කරලා දෙන්න. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ සමත විදර්ශනා භාවනාව ගැන භාවනා පාඨ මාලාවක් කරන්න. ඒ වගේම සමතය සහ විදර්ශනාව යුගනත්ත ක්‍රමයට මාර්ගයෙන් මාරුවට වඩන ආකාරය පිළිබඳව විස්තර කරන්න. ඒ වගේම විදර්ශනා භාවනාව ගැඹුරු කොට වඩන ආකාරය පිළිබඳව අපි විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලුම භාවනා ක්‍රම මූලික බුදු සමයේ මුල් බුද්ධාගම ඇසුරෙන් තමයි කරන්නේ. නමුත් මුල් බුද්ධාගමේ විස්තර නැති තැන්වල පමණක් ආචාර්ය මතවාදත් ඒ වගේම ප්‍රායෝගික අත්දැකීම් ඇසුරෙන් විස්තර කරලා දෙනවා. ඒ නිසා මේ ඔබ ඉතාම පිරිසුදු ධර්මය අසන්නේ, ඉතාම පිරිසුදු භාවනා මාර්ගයක් අසන්නේ. ඒ නිසා මතක තබා ගන්න මේ ඉතාම දුර්ලභ අවස්ථාවක්. මේ දුර්ලභ අවස්ථාව මගහරින්න එපා කියලා අපි මේ පින්වතුන්ට මතක් කර සිටිනවා.